මේක මම ගියපු ලස්සනම ගමනක්. ලෝකෙ ලස්සනම කෝච්චි ගමනක් ආයෙත් පාරක් එක්ස්පීරියන්ස් කරපු. ඇටි වෙන්න පිස්සු නටපු. ආගෙන ගියපු සුපිරිම ගමනක් තමයි මේක. අඩු දඩාර උසයිනේ මේ ඇවිල්ලා මීදිමින් පිරීලා තියෙන හබුතලේ මිස්ටි වීකෙන්ඩ් එකට අපි ගියපු ගමන. නයිට්මේල් එක නක 11:50ට ඒකේ යන්න ඉන්නේ. ඒකේ දුමිදුයි මිනුකයි එනවා. කොහොම හරි කතාව ඇවිල්ලා මම මුලින් කියන්න දිනේ බන් දැන් අපි හපුතලේ යන්න කියලා. පඩ මිනු කියනවා. ඇත්තමයි ඒක වෙන කතාවක් හරිද? ඔහොම ලෙන්ස් එක මොනවාරි ගෑවිලා. ඌ ඌ ඌ ඌ පූක් යවනවා හැමතැනම. පැමිණෙනවා පැමිණෙනවා. යාලු අපි කෑම කඩයක් වන් ගියා බලද්දි මේ හනවුස්මන්ට් එක අපි දුන්නා අවුලක් නෑ මේ තර්ඩ් ක්ලාස් එක හරිද අපි ඉස්සරහා සෙකන්ඩ් ක්ලාස් එකනේ තර්ඩ් ක්ලාස් ගන්න ඉස්සරහට ඉස්සරහට යන්න ඉස්සරහම තර්ඩ් ක්ලාස් සෙකන්ඩ් ක්ලාස් සෙකන්ඩ් ක්ලාස් නෝමල් අපිට පස්සේ ඒක අගින්න බෑ වෙනක පැහැදිලි කළ දෙන්න තියලා මේ මේ තුන ගන්නද? ඔය තුන අප හරිම විශාල බඩගිනේට ඉඳ මේ ටික කාගෙන කාගෙන ගියා. මේ ආයතන වැඩි කතා කරේ නැත්තේ A few inches later. විශේෂයෙන්ම මම ඇත්තමයි මේක වෙනවා ආතල් එකක් තියෙන සීතලේ ගෙහි ගෙහි එහෙම කිරිකෝපි එකක් Thank you.
එකට ආවා. කොහෙද මම්මේ? ඔය ඔය ශ්‍රී ලංකන් නොහය. ශ්‍රී ලංකන් නොහය. ඉස්සතිය. ඉස්සතිය. කපල පුරුල්ල දෙන්නෙක් ඇදලා යට ඒක ඇදලා තියෙන රවි යුගේ නම ලියලා මොනවද මං කරන්නේ පොල් ටේබල් ආරක්ෂා කරන්න දන්නවද හම්බුණා මෝඩේකුමන මේක බලලා කවුරු ඇත්ත මිදන රවි තමයි මේක ලිව්වේ කියලා ඌ තමයි මේක ලිව්වේ අතරල අපි ඉදා ඉදල් ගස් ඉන්නට ආවට මාර ඉක්මනට ආවා. කියන්නේ 5:41යි. සහ මේ ඒ හින්දා එදා තරම් අපිට ඉර නැගලා තියෙන බලා ගන්න පුළුවන්කමක් නැහැ. හැබැයි එදා තරම් තිබුණේ නැහැ එදා. එදා බීදුමයි ඔක්කොමයි. ඉතින් කොහොමාරි අපි බහින වෙලාවත් ලඟුණා. අඩෝ බහින් එපා. ඉන්න තියෙන්නේ අම්මා. ඉර බහින්න කවදාවත්. ඇයි ඇයි තනියෙන් බහින් තනියෙන් බහින්. බෑන්න 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 බෑන්න. කපාරයි කපාරයි කපාරයි. යකෝ උස්සලාගත්ති මයිනාදි පෙන්ටා මට කන්ට්‍රෝල් සදුණා මොඩයි මහා පල්ලා අර්ථ එක උරුතා උරුතල් උරුතල් වෙනවා මේ බොරුවට බල්ලෝල්ලගේ හුරුතල් කරන්න බෑ අර යා හුරුතල් කියලා පෙන්නනවා අපදල ග්‍රාම සේවකද? ග්‍රාම සේවක. ආ කවීන්. ආ දන්නේ වගේ දින් බලක්. හරි නියමයි. බිම් දන්නේ වගේ නන්නේ හරිය. නියම දන්නේ දැන්. මොකද දෙක වෙන්නේ? අල්ලපලයන් අරේට. මම මේක අල්ලගෙන මං ගෑනෙක් මරන වීර්යය. මම මේක කවුද මරවට කීයක් දෙනවද? කීයක් දෙන්න ආදලෙ වෙන්නේ. අන්නම් කියලා ගියාට බොයිස් කොමරි අපි අදට තම්නේල් එක ගැහුවා ඊට අමතරව දැන් දුමිදු ගියා බොක දාන්න දුමිදු බොක දාන්න ගියා කියන්නේ තව පැය භාගයක් විතර යන වැඩක් දැන් වෙලාව ඇවිල්ලා 6:48යි ඒ කියන්නේ බොක දාලේදී 7:08 විතර වෙයි උඹ ආවද යහළුවේ යහළුවේ අද මහ පුදුම සහගත දවසක් මේක අල්ලගෙන මේක අල්ලගෙන මේක හෂාන් කේපි වගේ ඉන්ටරැක් ගන්න වෙලාව යහළුවේ මට හිතා ගන්න බෑ දැන් වෙච්ච දේ දැන් වෙලාව 6:52යි ඩුවිඩු විනාඩි 20කටත් කලින් බොක දාන්න ද එළියට ඇවිල්ලා බොක දාලා එළියට ඇවිල්ලා දෙවත් නැත්නම් විනාඩි 10ක් එළියට ඉති බලන්න ඔයාලත් බොක දාල සිංදුවන්න එපා අට මම සිරාවට පුතු නම් වෙනවා දැක්කා චෙක්කර ගන්න ඉඳන් ඉන්ද්‍රිය ගන්න නෙවෙයි නෝ අර ස්කොට් ගහන් ඉඳ දෙන්නේ කකුල රිදෙනවා මතක තියාගන්න ආ යන්න තැන් වල මුඩ ස්කොට් ගන්න තැන් දීම බොක දාන්න
ඒවා අපිට ලෝඩ් කර කර ඉන්න බෑ. ආ මේ තියෙන මම අලුතින් ගත්ත ඇට පිස්තෝල. අඩෝ කො. දිනු දියන්න ඕනද? කවියක්ේ කියන්න දැන මේ දවස්වල ප්‍රශ්න වැඩි ආරක්ෂාව. කොමාරි බොයිස් අපිට මෙහෙට කතා කරපු අය එයා එළිය ඇවිල්ලා ඉන්නවලු. අපි ආව හම්බෙනවා දැන් කියලා ෂිනි කෝල් කරලා කිව්වේ. හලෝ අයියේ. මේ ළඟ තියෙන කිව්වා අපි යන්න හදන තැන. අයියා අපිව දෙපාරකට වාහනේ ගෙනල්ලා දාන්නම් කියලා කිව්වා. මුලින්ම අරු තුන් දෙනා ඊටවස් අපි තුන් දෙනා. ඔය කියනකම් අපි දෙනගෙ හිටින්නේ. ඇත්තමයි. ගලින් අන්න වාහනේ අර අහුවෙන. ඉතින් අපි ඊට පස්සේ වාහනේ නැගලා හොටෙල් එකට ගියා. බොයිස් අපි මෙතන තමයි අද ඉන්නේ. කවුද අරගොල්ලෝ ඇතුළට ගියා කියලා කිව්වා? හරි හතරයි වාහනේ රූම් එක. යාලේ මේක තමයි අපේ කාමරේ. මාත් දැන් කාමරේට ආවේ. අපි එකට රූම් 2 එකක් බලමු. මෙහෙම ඇතුළට ආවම අපිට මේ වැඩි වොෂ් රූම් එකක් හම්බෙනවා. අපි මේක ටික වෙලාවකින් ඉමු. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ කාමරේට එන හතුරන්ට වෙඩි තියන්න බලාගෙන ඉන්න අපේ දුමිදු. අත දෙන්න මම අලුතින් රුපියල් 2000ක් ගෙදන් කරලා ගත්ත පිස්තෝලේ. ඊට පස්සේ මෙතන ගියා අපිට ඇඳුම් වනා ගන්න තැනක් බලන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා කණ්ණාඩියක්. ඒක ලස්සන කොල්ලෙක් ඉන්නවා. ඊට පස්සේ මේ තියෙන්නේ මන්දේ මගේ කොටස. මේ දුමිදේ කොටස ආච්චිට හාල් කරනවා. දැන් ලස්සනයි මෙතන වෙලා හෙනවද? සහ අපි දැන් යන් වොෂ්රූම් එක බලන්න. තව මෙතන අපිට බලා ගන්න පුළුවන් අපේ ෂවර් එක. ඊට පස්සේ මේ පැත්තෙන් අපේ ටොයිලට් එක සහ එකේ මේ වෙලාවේ පාවිච්චි කරන සනුර කණ්ණාඩි දිහා බලන වඳුර දෙන්නේ. කවියක් එන්න බඩක්ද? මන්ද කියන්න ඔය. එහා පැත්තේ කාමරේ. අපේ කාමරේ කියන්නේ අපේ කාමරේ ඒසි. මේ කාමරේ ආදායිය සුතු අයි අපි ඔයා මේ වෙනකන් හරිද? මේ ට්‍රිප් එක මාර ආතල් මාර නිදහස් මාර සිල්. එතන අර බලන්න එතනින් නිකන් ඉවරයි. එතනින් ඉවරයි පාරවගේ මාර ලස්සනයි ඒක. අඩෝ එතන මගේ. අපි අපේ උදේ කෑම කන්න පටන් ගත්තා. කොමාරි දැන් අපි කාමරේට ගිහිල්ලා ටිකක් වෙලා නිදා ගන්නවා.
ආයි අපි එක හමාරට වගේ හම්බ වෙමු. ඌ බාර එක. ඉතින් මෙතනින් පස්සේ මොකද්ද උනේ කියලා ඔයාලට දැනගන්න ඕන නම් ඔයාලට සිද්ධ වෙනවා පාට් 2 එක නිකන් බලාගෙන ඉන්න. ඉතින් ඇත්තටම මේක තමයි අපි අම්බානක පිසිනට අපි බෝට ෂෝ ගියා. ඕලි ගහගත්තා. ෆෙස්ටිවල් ගියා ලංකාවේ උස්සම දියඇල්ල බැලුවා තව ගොඩාක් දේවල් කරා ඉතින් එහෙනම් පාට් 2 එකේ සෙට් වෙමු එකයි ඩකයි